ඔන්න අදත් චන්ද ගලාපිස් පේජ් එකකට චන්ද ගලාපිස් YouTube channel එකට එකතු වෙන්නේ ගෙදරදලා නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් මාලාවේ වැදගත්ම පාඩමක් නොමිලේම ඉදිරිපත් කරන පාඩම. හරිනම් ඕගොල්ලෝ රුපියල් 19000ක් ගෙවලා සහභාගී වෙන්න ඕනේ පාඩම. ඔන්න මම අද නොමිලේම ඕගලන්ට ඉදිරිපත් කරනවා. ඒ හින්දා please share this video. වීඩියෝ කණිවරේ share කරගන්න. අද රට යන්න බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් මයි කියලා දාලා තියෙනවා. ඒකට හේතුව තමයි IELTS IELTS ගැන කතා කරන්නේ පළවෙනි පාඩම නොමිලේම ඕගලන්ට ඉදිරිපත් කරනවා. මේකට හරිනම් සාමාන්‍ය මගේ IELTS පන්තියට එකතු වෙන රුපියල් 19000ක් ගෙවලා සහභාගී වෙලා තමයි මේ පාඩමට සහභාගී වෙන්නේ. But today you are getting it for free. මේකට හේතුව තමයි ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබ්බා. Sir අපි රට යන්න ආසයි, රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, රට යන්න ඕනේ. හැබැයි සර් තාම අපිට ඒ ගැන අවබෝධයක් නැහැ. අපි මොකක්ද කරන්න ඕනේ කියන එක අවබෝධයක් නැහැ. මම මේක ඉදිරිපත් කරන්න මුලින්ම. If you are planning to go abroad, specially USA, America, UK, United Kingdom, Canada, Australia, New Zealand, ඔන්න ඔය වගේ රටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. For your studies maybe. Or it could be for work. වැඩ කරන්න වෙන්න පුළුවන්. ඔය මොකකට ගියත් අනිවාර්යයෙන්ම ඔයාගේ પાස්පෝර්ට් එක අවශ්‍යයි, ඔයාගේ වීසා එක අවශ්‍යයි. වීසා එක ලබා ගන්නට අනිවාර්යයෙන්ම IELTS IELTS විභාගය සමත් වී තිබීම අනිවාර්යයි. ඒ හින්දා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේක අවශ්‍යයි කියලා ඉගෙන ගන්නේ රට යන්න ඔක්කොම සල්ලිත් ලෑස්ති කරගෙන ඒජන්සි එකට ගිහිල්ලා එතන ඔක්කොම සිදු කරලා ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ මාසේ IELTS exam එක තියෙනවා ඒකට ලෑස්ති වෙන්න කියනවා. ඔන්න එහෙම වුණාට පස්සේ ඔන්න හොයනවා ලංකා පුරාණේ IELTS ඉගෙන ගන්න පන්ති කියලා. I used to teach IELTS a long time ago. අවුරුදු ගානකට කලින් මම IELTS කියන එක උගන්නන්න පටන් ගත්තා. හැබැයි මට තේරිච්ච දේ තමයි මේ IELTS කියන එක මේ මාසෙන් එකමාරේ උගන්වලා අනිවාර්යයෙන් මට ගරන්ටි එකක්. ඒ කියන්නේ ඕගොල්ලෝ පාස් වෙනවාමයි කියලා එකක් දෙන්න මට බෑ. ඉතින් මටත් පුළුවන් ඕන්න රුපියල් 50000ක් විතර අරගෙන මං එනම් මේ වැඩේ කරනවා කියලා. මටත් පුළුවන් අනිවාර්යෙන් පන්තියට සහභාගී කරව ගන්න. එතකොට එයා පාස් වුණත් ෆේල් වුණත් මට කමක් නැහැ. මගේ සල්ලි ටික ලැබිලා. ඒක හරි පෞකාර වැඩක්. ඒක හොඳ නැති හේතුවෙන් තමයි මම තීරණය කරේ අලුත් ආකාරයෙන්. මේක ලංකාවේ පළවෙනි පාරට. දැන් ගොඩක් අය මේක ෆලෝ කරනවා. මම දන්නවා. මේ ක්‍රමය. හැබැයි ඔන්න පළවෙනි පාරට අපි මෙහෙම දෙයක් කරනවා. මේ IELTS කියන මම මුලින්ම සඳහන් කරලා ඕගලන්ට නොමිලේම අවුරුද්දක් ඉගෙන ගන්න කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. අපි පටන් ගමු. මොකක්ද මේ IELTS කියලා කියන්නේ? International Jatyantara English Language Testing System. මට මතක විතර මේක මුලින්ම Cambridge University එකෙන් තමයි දුන්නේ. ඊට පස්සේ මේක ඒගොල්ලෝ University එකෙන් දුන්නා යම් කිසි ආයතන කිහිපයකට ඕගොල්ලෝ මේ විභාග පවත්වන්න. එතකොට එක ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට අනුව තීරණය කරනවා ඔයා. ඒ ස්ටෑන්ඩඩ් එකට අනුව තීරණය කරනවා ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක කොහොමද කියලා. This is a proficiency test for non-native speakers. මේක proficiency test එකක් for non-native speakers. ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක second language එක දෙවනි භාෂාව හරියට අපි වගේ. ඔය ඇමරිකාවල ජීවත් වෙනවා නම් ඉංග්‍රීසි භාෂාව තමයි මව් භාෂාව වෙන්නේ. ඒතොර යා කතා කරන විදිය වෙනස්. We use සිංහල, අපි සිංහල කතා කරනවා අපේ මව් භාෂාව විදියට. ඒ හින්දා ඒ වගේ but english is going to be our second language. එහෙනම් proficiency test එක ඔයාගේ ඔය ඉංග්‍රීසි දැනුම කොහොමද කියලා බලනවා විශේෂයෙන්ම non native speakers ලාගේ. non native speaker කෙනෙක් කියලා කියන්නේ මව් භාෂාව ඉංග්‍රීසි නොවන දෙවන භාෂාව විදිහට පාවිච්චි කරන ස්පීකර් කෙනෙක් කියන්නේ. එතකොට මේක ඉන්ටර්නැෂනල් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ටිං සිස්ටම් කියන එක තමයි ඔය IELTS IELTS කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතන මේක ආරම්භ කරලා තියෙන්නේ කේම්බ්‍රිජ් පොතක අනේ ප්ලීස්. දැන් ඕගොල්ලෝ මන් දන්නවා මේක ඉවරන ගමන් මගේ ක්ලාස් එකට එන්න සහභාගී වෙනවා. එතන ඒකට එද්දි මේ පාඩම නැවති ගන්න වෙන්නේ නැහනේ. ප්ලීස් දැනට කොලේක හරි මේ ටික මාක් කරගන්න. මේ ටික වැදගත් වෙනවා ඉස්සරහට යද්දි. එතන මේ IELTS කියන එක්සෑම් එක Cambridge University එකෙන් තමයි ලෝකෙට හඳුන්වලා දෙන්නේ. IELTS කියන එක Cambridge University එකෙන් තමයි මේක හඳුන්වලා දෙන්නේ.
එතනින් පස්සේ මේක IDP and British Council කියන අයට ඉඩ දීලා තිනවා ඕගොල්ලෝ ටෙස්ට් කරන්න කියන එක ඒගොල්ලන්ට ඉඩ දීලා තියෙනවා ඒකත් මතක තියාගන්න හරි එතකොට මෙන්න මේක තමයි basic IELTS කියලා කියන්නේ එතකොට සර් මොකක්ද මේ IELTS ඇයි මේක කරන්න ඕනි සරලම කතාව ඔය අපි හිතමු අපිට රට ඉගෙන ගන්න ගියා කියලා වැඩ කරන්න ගියා කියලා you have to interact with others අනිත් අයත් එක්ක කතා කරන්න If you don't have the knowledge to do so, ඒක කරන්න විදියක් නැත්තම් ඔයා අස්සරණ වෙනවා. ඒ දේ නැති කරන්න තමයි ඔයාට මේ දැනුම ලබා දෙන්න තමයි මේ IELTS කියන එකක් හදලා තියෙන්නේ. එතකොට රට යද්දි වීසා එක ලැබෙන්න නම් ඔයාට ඒ රටට යන්න පුළුවන් වෙන්න නම් මේ IELTS එකේ යම් කිසි ස්කෝ එකක් තියෙන්න ඕනේ. ඕකයි සරලවම IELTS කියලා කියන්නේ. එතකොට මේක මම මෙහෙම කියන්නම්. මේ IELTS කියන එක I'm going to erase this मैं आइलेट्स किया ना एग्जाम में का इट इज़ डिवाइडेड इनटू टू मैं का देख कर टम्बे देनो एकेडमिक किया लाइक आती है ना वहाँ जनरल ट्रेनिंग किया लाइक आती है ना ओके सब मुकाबले में देख गोड़ा का है मैं का दान नहीं गोड़ा का है असर ना भी ना वहाँ एक ही अन्य एकेडमिक एंड जनरल ट्रेनिंग किया ना एक ඔයා පිට රට යන්නේ ඉගෙන ගන්න නම් let's say you are trying to go to university why you know university එක ඒ university එක ඉගෙන ගන්න නම් ඔයා IELTS එකේ academic කියන exam එක තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ IELTS එකේ academic කියන එක තමයි කරන්න ඕනේ ඒත් එක්කම let's say think that you are going to work ඔයා වැඩ කරන්න යනවා කියලා ඔයා වැඩ කරන්න යනවා නම් මේ general training කියන එක තමයි කරන්න ඕනේ basically මගේ class එකේ මම මේ දෙගොල්ලම එකට උගන්වනවා අවසානයේදී තමයි ඕගලන්ට අවශ්‍ය දේ කරන්නේ ඒ හින්දා සරලව මෙහෙම මතක තියාගන්නකෝ මම මෙහෙම කියන්නම් ජෙනරල් ඇන්ඩ් ඇකඩමික් කියලා මේකේ වෙනසක් නැහැ මම ඒක ක්ලාස් එකේ අපි ඊළඟ දවසේදී මම පැහැදිලි කරන්නම් හැබැයි ඕගොල්ලෝ මේ දෙකම එක හා සමානයි ඕල්මෝස්ට් සේම් දැස් අ ස්මෝල් ඩිෆරන්ස් මම ඒකක් කියලා දෙන්නම් එහෙනම් මතක තියාගන්න කොහොම හරි මේ දෙකෙන් එකක් ඕගොල්ලෝ කරන්නට ඕනේ. ඒක මතක තියාගන්න IELTS වල. ඊළඟට මේක මේ papers දෙක දෙකෙන් එකක් කරන්න ඕනේ. මේ දෙකෙන් එකක් ඉස්සර නම් ඔයාට කරන්නට තිබුණේ කරන්නට හැකියාව තිබුණේ කොහෙද? paper විදියට විතරයි. ප්‍රශ්න පත්‍රය අතින් ලියන්න විතරයි. But now You can do it online. Online කරන්න ට හැකියාව තියෙනවා. Online කරනවා කියලා අපේ ගෙදර ඉඳලා කරන්න බෑ. ඔයාට කරන්න වෙනවා මේක මේ යම්කිසි මේක කරන විභාග ශාලාවකට. ඒ කියන්නේ සරලවම ගත්තොත් ලංකාවේ තියෙනවා යම්කිසි විභාග පවත්වන ආයතන කිහිපයක්. ඒ විභාග පවත්වන ආයතනයකට ගිහිල්ලා ඕගලන්ට online computer එකකින් කරන්නත් පුළුවන්. මේක paper එක විදියට ප්‍රශ්න පත්‍රයේ විදියට ලියන්නත් පුළුවන්. හැබැයි දැන් මෙච්චර කල් IELTS උගන්නලා IELTS කරපු කෙනෙක් විදිහට මගේ උපදෙස වෙන්නේ ඔයගලන්ට කොච්චර තාක්ෂණීය දියුණු වුණත් ඔන්ලයින් කියලා කම්පියුටර් එකෙන් කරන්න පුළුවන් වුණත් it's better to do it on paper. paper ප්‍රශ්න පත්‍රේ ලියන එක ලේසියි මොකද අපි පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන්නේ ලියන්නනේ. ඒ හින්දා මේ ටයිප් කරන එකට වඩා ලියන එකෙන් අපිට ලේසියක් තියෙනවා. ඒ හින්දා අපි මම ඒක කියලා දෙන්න. දැන් මේක මම මේ ඔයගලන්ට උගන්නලා නවත්වන්නේ නැහැ. ඕගලන්ට exam එකක් book කරන්නේ කොහමද? exam එකට යන්නේ කොහමද exam එක ලකුණු වෙන්න කොහමද ඔය ඔක්කොම විස්තර ටික කියලා දෙනවා ඉඳ රැඳිලා ඉන්න ඔන්න ඔය විදියට ඕගලන්ට පවත්වන්නට හැකියාව තියෙනවා ඊළඟ දේ මේ IELTS වල ලකුණු සර් මම සර් පාස් වෙන්න කීයක් ගන්න ඕනිද ඉස්කෝලේ පේපර් ගෙනස 75න් එහාට ගත්තාම හරි ඒකක් එනවා මේකේ ABC කියලා නැහැ 75 70 ගණන් එහෙම කතා කරලා නැහැ IELTS වල ලකුණු දෙන්න ඕගලන්ට දෙනවා බෑන්ඩ්ස් කියලා එකක් මොකක්ද මේ බෑන්ඩ්ස් කියලා කියන්නේ මම මේක සරලව කියන්නම් මේක විදි කොහො කිහිපයක් තියෙනවා ලකුණු 9න් තමයි ඔයාට ලකුණු හම්බ වෙන්නේ ලකුණු බිංදුවයි කියන්නේ ඔයා විභාගෙට ගියේ නෑ වගේ ලකුණු 1යි කියන්නේ ඔයා නිකන් සහභාගි වුණා වගේ නිකන් සහභාගි ළමුන හරි ලිව්වා ඔයා ඉතාම දක්ෂ ප්‍රොෆෙෂන් හොඳම සුපිරියටම කතා කරන නේටිව් ස්පීකර් කෙනෙක් වගේම කතා කරනවා නම් 9 ගන්න පුළුවන් නම් හොඳයි but even I couldn't get 9 මටවත් 9 ගන්න බෑ මොකද හේතුව මොකක් හරි ගැටලුවක් වෙනවා කොච්චර දක්ෂ වුණත්
ගොඩක් වෙලාවට හොඳම කෙනෙක් 8.8 8.9 ඔන්නම ගන්නට හැකියාව තියෙනවා. 9 අර දෙන්නම නැති වගේ ගත්තා ඇති. But it is very difficult. But හොඳම ස්කෝ එකක්. ඉතාම දක්ෂයි. ලෝකේ හොඳම දක්ෂයි කියලා කියන්න පුළුවන් 8.8 8.9 වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු ආ නිව්සීලන්ඩ් UK කැනඩා ඒ වගේ රටකට යනවා නම් ගොඩක් වෙලාවට වාගෙන් IELTS ස්කෝ එක 6.5 overall මේකට අපි කියනවා overall mark එක කියලා. ඒ කියන්නේ මේ ඔක්කොගෙම මේ හතරකින් overall එක විදියට ගන්නවා. මේ ගන්න වෙනවා. ඒත් එක්කම තව තියෙනවා මේක මේ හතරකට බෙදිලා listening writing reading speaking කියලා. ඔයත් ගන්න තියෙනවා එකින් එක. එහෙනම් ඕක මම පස්සේ අපි ඉස්සරහට යද්දි කියලා දෙන්නම්. එහෙනම් ඒක අමතක කරන්න සරලව මතක තියාගන්න IELTS එක 6.5 7 7.5 මේම ගන්නට අවශ්‍යතාවය තියෙනවා. මම ආයෙත් කියනවා මේක මම කරන්නේ ගොඩක් දෙනා IELTS classes හොයන්නේ මාව හොයාගෙන ඉන්නේ රට යන්න ඔන්න මෙන්න තියදී අනේ සර් රට යන්න ඕනේ මම ආව පාස් කරලා දෙන්න කියලා. ඇයි එහෙම අසරණ වෙන්නේ? මම දැනට කියන්නම් මේ class එක මම පැවැත්වෙන විදිය ගොඩක් අය අහන නිසා මේ මේක මෙහෙමයි. මේ syllabus එක මට පැය 10ක් 10 hours තිබ්බනම් මට උගන්වන්න පුළුවන්. පැය 10ක් තිබ්බනම් මට උගන්වලා ඉවර කරන්න පුළුවන්. ඉතින් සර් මරුණි මෙහෙමයි මට මුදල් පමණක් අවශ්‍යයි නම් රුපියල් 50000ක් විතර අරගෙන පැය 10ට ටං 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 ගාලා මේ ටික ඉගෙනුවා ඔයා පාස්ද ෆේල්ද කියන එක මට අදාළ නැහැ. එහෙම වුණොත් ඕක ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මම කරන්නේ මේ පැය 10 ඒවා ඕගලන්ට අවුරුද්දක් නොමිලේ කරන්න අවස්ථාව දෙනවා. ඒ කියන්නේ මට රුපියල් 50000ක් අරගෙන උගන්වන්න පුළුවන් එක මුළු මේ අවුරුද්දටම මේ මුළු අවුරුද්දටම ගන්නේ රුපියල් 19000යි 19000 තමයි මේක මාර මහන්සියක් වෙන්න තියෙන එක. ඕගොල්ලෝ වෙන IELTS class එකකට කතා කරලා බලන්න මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඕගලන්ට තේරෙයි. එතකොට නිකන් හිතන්නකෝ මගේ normal class එකට එනවා කියලා. දෙයිනේ මගේ normal class එකෙත් මාසෙකට 2000ක් ගන්නවා. 2000ක් ගත්තොත් මාසෙකට අවුරුද්දට ගත්තොත් රුපියල් 24000. මේ normal class එකටත් වඩා අඩු ගාණක් තමයි මම IELTS වලට ගන්න හේතුව මේකයි. මට මේක පාඩුයි තමයි. But මෙන්න හේතුව මේ පාඩුවට වඩා මට වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ syllabus එක ඔයා දෙපාරක් තුන්පාරක් හරි විදියට ඉගෙන ගනිද්දී අන්න එතකොට ඕගලන්ට තේරෙනවා සර් IELTS අමාරු නෑ නේ කියන එක. හොඳම උදාහරණය දැන් මම ඕගලන්ට ශිෂ්‍යත්වෙ ලියන්න දුන්න කියන්නේ ලකුණු 200න් 200ම ගන්න නැද්ද? ඕනනම් එකක් දෙකක් වර්ධි. අන්න ඒකයි මෙතන මම सिद्ध කරන්නේ. මට පාඩුයි මේක මහන්සිය මට අමාරුයි මගේ උගුර. හැබැයි එකම දේ තමයි මේ පැය 10 වා ගොඩක් අවුරුද්දක් පුරාවට නොමිලේ ඕගලන්ට කරන්න මං chance දෙනවා. අපි හිතමු ඊට අමතරව සර් මට මේ ඉංග්‍රීසි මුකුත්ම බෑනේ සර්. ඉතින් IELTS ගන්න ඉගෙන ගන්න ගිහිල්ලා මං අසරණ වුණොත් නෑ ඒ අයට මං තව chance එකක් දෙනවා. නොමිලේම මගේ normal class එකට මං සම්බන්ධ කරගන්නවා. හරිනම් ඒකට මාසෙට 2000ක් දීලා ඉන්න ඕනේ පන්තියක්. මම ඒකටත් free සම්බන්ධ කරනවා ඕගලන්ව. දැනුම ඉතාම අඩුයි නම් ඒක හොඳට මතක තියාගන්න. දැනුම ඉතාම අඩුයි නම් මං ඒකටත් සම්බන්ධ කරලා තමයි නොමිලේම ඕගලන්ට සම්බන්ධ වෙන්න දීලා තමයි මේකට ගන්න. එහෙනම් ඕක හොඳට මතක තියාගන්න. එතකොට මොකද වෙන්නේ? සර් මම රට යන්න ඉන්නේ ඊළඟ අවුරුද්දේ. කමක් නෑ. අපි මේ ටික ඉගෙන ගමුකෝ ඊළඟ අවුරුද්ද වෙනකම්. ඕගලන්ට ඕක කරන්න බැරි. එහෙම වුණොත් ඕගලන්ට 50000 ඒවා 10ක් විතර දෙන්න වෙනවා. අන්න එතකොට අසරණ වෙනවා. එහෙම නෙමෙයි. මම ඒ හිඳ තමයි මේ 19000 අවුරුද්දක්ම ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් කියන්නේ IELTS පාඩම් ටික එක දිගට මෙහෙම මෙහෙම මෙහෙම. එතකොට ඊළඟ සමාස් අවුරුද්දේ ඕගලෝ IELTS exam එකට යද්දී IELTS මොකද්ද? This is so easy. I can do this. බයි නැතු ඕගලන්ට කතා කරලා වැඩ ටික කරන්නට හැකියාව දෙනවා. අන්න එතකොට මට ගරන්ටි එකක් ගන්න පුළුවන් ඔයා පාස් වෙනවා කියන එක. මේක ලංකාවේ පිටරටින් ඉන්න කියලා දාලා නැහැ. ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. IELTS exam එකට සහභාගී වෙන්න තියෙන ඕන එකම සුදුසුකම අවුරුදු 16ට වඩා වැඩි වීම විතරයි. ඔයාගේ ඉස්කෝලේ O level ද A level ද ඒව මේකට අදාළ නැහැ. ඔයා අවුරුදු 16ට වඩා වැඩි නම් ඔයාට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න කවදා හරි register වෙන දවසට ඔයාට passport එකක් තියෙනවද? දැන් තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සරල කතාව passport එකකටත් කලින් වැදගත් වෙන දේ තමයි මේක. හරි. එතනින් පස්සේ අපි කතා කරනවා banks and cfr කියලා තියෙනවා. ඕවා ගැන මම පස්සේ කතා කරන්නම්.
මම කතා කරන්නම් මේ තියෙන දේවල්. සර් මොනවද එහෙනම් මේ IELTS කියන එක ඇතුලේ අපිට ඉගෙන ගන්නට තියෙන්නේ? ඔන්න බලන්න. Listening. අපිට මුලින්ම තියෙනවා listening කියන දේ. මෙන්න මේක ඉතාම වැදගත් වෙනවා. Listening කියන එක අපිට වැදගත් වෙනවා. එතනින් පස්සේ හොඳට මතක තියාගන්න listening වගේම අපිට ඊළඟට වැදගත් වෙන දේ තමයි මෙන්න අපි අවශ්‍ය වෙනවා reading කියන එක. Listening and reading. ඒ කියන්නේ මේ listening කියන එකට questions 40ක් තියෙනවා. ඇහුම්කන් දෙන්න තියෙනවා. ඇහුම්කන් දීලා ඒකට උත්තර දෙන්න තියෙනවා. That means foreigners ලා ඒගොල්ලෝ කතා කරනවා. ඒගොල්ලෝ කතා කරන voice එකක් අපිට අහන්න වෙනවා. Recording එක. එතකොට මම කතා කරන ඉංග්‍රීසි නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. So Sophie, what is going to happen tomorrow? අන්න ඒ වගේ තමයි යා කතා කරන්නේ. එතකොට ඈ ඔන්නෝම අසන්නෝ. එහෙම වෙන්න බෑ. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? අපිට කරන්නට තියෙන්නේ ඒවා ඉම්ප්‍රූව් කරගන්න. දැන් එකපාර එක්සෑම් එකට ගියොත් හිර වෙනවා. ඒ හින්දා අපි අවුරුද්දක් තිස්සේ මේක ඉගෙන ගනිද්දී IELTS කියන එක අපිට කිසිම ගැටලුවක් නැතුව කරගන්නට පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්න 40ට උත්තර දෙන්න ඕනේ listening වල. පුළුවන්. 1.41 correct answer ඒ විදිහට ගිහිල්ලා ලකුණු ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට අපිට තියෙනවා writing කියන එක, ලිවීම කියන එක සහ speaking. Writing තමයි ගොඩාක් අය අනාගන්නේ. බැරි කරන්නේ. මොනවද? ලියන්න තියෙනවා රචනා වගේ දෙකක් නැත්නම් ලියුම් දෙකක් අන්න ඒ වගේ දේවල් තියෙනවා. මම ඒක හරියටම විස්තර කරන්නම් අපි ඊළඟ සෙකන්ඩ් ඩේ එකේ. අන්න රයිටින් කියන එක තමයි ගොඩක් අය අසරණ වෙන්නේ ලියා ගන්න බැරුව. මොකද මෙච්චරක් විතර එකක් ලියද්දී අපි අසරණයිනේ. කොහොමද ලියන්නේ රචනාව? අන්න ඒක තමයි මම මේ ටයිම් එක ඉල්ලන්නේ. මම මේ රුපියල් 19000කට අවුරුද්දක්ම කට්ට ගන්නෙ මගේ දන්නව නැත්නම් ක්ලාසස් වල ෆී එක. ඇයි මං එච්චර මහන්සියනේ? මට මේ රයිටින් කියන එක ඕගලම පාස් කරවන්න ඕනේ නිසා. රයිටින් කියන එක ඕගොල්ලන්ට සමත් වුණොත් සමත් වුණාට පස්සේ ඕගලන්ට පුළුවන් මොකක්ද ස්පීකින් කියන එක. ඒ කියන්නේ මේ තුනම අපි පැය එකමාරක් වගේ ඇතුළත ලියන්න ඕනේ දේවල්. පැය එකම සෝරි පැය දෙකයි විනාඩි 45ක්. මේ ඔක්කොටම පැය දෙකයි විනාඩි 45ක් යනවා. එකපාර කරන්න. ස්පීකින් කියන එක එදාම හරි මෙට දවසක හරි කරන්නට හැකියාව තියෙනවා. ස්පීකින් කියලත් මේ රීඩින් කියලත් මතක තියාගන්න. රීඩින් එකෙත් ඕගලන්ට තියෙන්නේ My dear friend, how are you doing? එහෙම කියලා කියවීමක් නෙමෙයි. ඔයා පැසේජ් එකක් කියවලා ඒකට උත්තර දෙන්න ඕනේ. ඉස්සරහා ඉන්න කෙනා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ. ඔන්න ඔහොම දෙයක් තියෙනවා. ස්පීකින් කියන්නේත් ඒ වගේ. ඔයා අයත් එක්ක කතා කරන ඕනේ තමන් ඉස්සරහා ඉන්න කෙනත් එක්ක. ඔන්න අපි ඉංග්‍රීස් IELTS වල ප්‍රධාන හතර, subjects හතර කියන එක ගත්තා. දැන් සර් අපි පන්තියට එන්නේ කොහොමද? සරලව මෙහෙමයි මතක තියාගන්න. මේ වෙන්ස්ඩේ තමයි ආරම්භ කරන්නේ. This Wednesday. මේ වෙන්ස්ඩේ ආරම්භ කරද්දී you must bring 4 books. පොත් හතරක් රැගෙන ආ යුතුයි. මෙන්න මේ දේවල් ගැන කතා කරන්නට. You must bring 4 books. ඒත් එක්කම ක්ලාස් එකට මම ගන්න ඉතාම සීමිත පිරිසක්. මොකද මං හැමෝමත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. I must be able to talk to each and every one of you. Otherwise it will be like my normal class. එහෙම වුණත් වැඩක් නෑ. මං හැමෝමත් එක්ක කනෙක්ෂන් එකක් සම්බන්ධතාවයක් කතා කිරීමක් තියෙනවා. ඒ හින්දා තවත් කීප දෙනෙක්ට විතරයි එන්න පුළුවන්. මොකද දැන්ටමත් අවශ්‍ය කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ගොඩක් අයගේ ඉල්ලීම නිසායි මම මේක දැම්මේ. එතකොට මතක තියාගන්න this is the number. Not 777-670-600. Someone please comment. මේකට තමයි WhatsApp message එකක් දාන්න ඕනේ. 0777-670-600. එතකොට මතක තියාගන්න මේකට ඕගොල්ලෝ සහභාගී වෙනවා නම් මේ නම්බරයකට WhatsApp message එකක් දාන්න IELTS කියලා. IELTS IELTS කියලා WhatsApp message එකක් දාන්න. එතකොට ඕගලන්ට ඒ bank account numbers හම්බ වෙනවා. එතකොට ඕගලන්ට පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මේ Wednesday ඉඳලම සහභාගී වෙන්න පළවෙනි දවස් ඉඳලා. නැත්තම් අසරණ වෙනවනේ. අයියෝ සර් පළවෙනි දවස් තේරෙන්නේ නැහැ වෙනවනේ. මේක ලොකුම ආයෝජනයක් බවට පත් වෙනවා. මොකද මේක මාස 1ම පැය 10යි. ඒ කියන්නේ මාස දෙකෙන් දෙකට දෙකෙන් දෙකට දෙකෙන්ද ඕගලන්ට අවුරුද්දක් හරි නොමිලේ. ඒ කියන්නේ මේ අවුරුද්දටම තමයි මේ මුදල ඕගලන්ට එන්නේ. ඒතොර එහෙම නිකන් මාසයකට බැලුවොත් මට ඉතාම මහන්සියක් අමාරුවක් පමණයි තියෙන්නේ. ඒතොර ඕගලන්ගෙන් මං ඉල්ලන දෙයක් තියෙනවා. IELTS ඕනේ විලා අපි හිතමු ඊළඟ මාසේ මට IELTS exam එක සර් මට IELTS class එකට සම්බන්ධ වෙන්න ඕනේ කිව්වට මං දැම්මම කියනවා
මට ලක්ෂයක් දුන්නත් මම පන්තියට සහභාගී කරගන්නේ නැත. මොකද මට එතන වගකීමක් ගන්න බෑ. But if you follow this, make ඕගොල්ලෝ කරොත් it will be easy for you, not for me. හරි. ඊළඟ දේ තමයි අපි මෙතන කතා කරනවා මේකට අවශ්‍ය පොත්පත් මොනවද කියන එක අපිට නොමිලේ මේක ගන්න පුළුවන්. එහෙනම් don't worry. මේක ගැන හිතන්න එපා. ඒව ගැන මම ඕගලන්ට කියනවා නොමිලේ මේ දේවල් ලබා දෙනවා. එහෙනම් ඕගොල්ලෝ ඒව ගැන හිතන්න එපා. මම මෙතන නම්බර් එක දාන්නම් ඕගලන්ට පහසු වෙන්න. 0777 670 600. හරි. ඊළඟට තමයි මේක මතක තියාගන්න. ඔය ටෙස්ට් එක ගොඩක් වෙලාවට 48 times a year. ඒ කියන්නේ 48 12 බෙදුවම 4යි. මාසෙකට 4 times a month. මාසෙකට දවස් 4ක් exam පැවැත්වෙනවා. ඒකේ තේරුම ඔයාට පුළුවන් දවසක් දාගන්න පුළුවන්. ඔයාට ළඟ exam center එකක් දාගන්න පුළුවන්. ඔයාට පුළුවන් දවසක ඔයාට ළඟ exam center එකකට ගිහිල්ලා ඔයාට මේ exam එක කරන්න පුළුවන්. ඒකට තව කල් ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. අද හිට නෙමෙයි. අද හිට යන්න බෑ. මොකද දැන් ටිකට් ප්‍රයිසස් බලන්නකෝ. දැන් ටිකට් ප්‍රයිසස් ගන්න ගියොත් අපි විකිනවා. ඒ හින්දා අද හිට නෙමෙයි. තව අවුරුද්දක් ගැන හිතන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතනින් පස්සේ ප්‍රශ්නයක් අහලා දිනවා සර් ඕ ලෙවල් ඒ ලෙවල් ඕනිද? නෑ. මේ මොකටද ඕ ලෙවල් ඒ ලෙවල් ඔයාගේ කැම්පස් ඒවා මේකට අදාළ නෑ. මේක ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් නොලෙජ් එක චෙක් කරන ටෙස්ට් එකක් පමණයි. හැබැයි රට යද්දී ආයිලට්ස් කියන එක අත්‍යවශ්‍යයි. සරලයි. අර ඇමරිකා, නිව්සීලන්ඩ්, UK, කැනඩා තව එකක් මට මතක නැහැ. ඒ එක රටකටවත් යන්න බෑ ආයිලට්ස් නැතුව. තව මේ වගේම එක්සෑම් එකක් තියෙනවා පියර්සන්ස් කියලා. ඒ එක්සෑම්ස් තියෙනවා. ඒවා තියෙනවා. ඒව ගැන හිතන්න එපා. ඒවත් මේ වගේම තමයි. එකම දේ ඒවට වඩා IELTS අමාරුයි. So if you can pass the IELTS exam, අර අනිත් එක්සෑම්ස් ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි. එතකොට දැන් සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා සර් මුලින් කිව්වනේ විභාග වර්ග දෙකක් තියෙනවා ඇකඩමික්ද ජෙනරල්ද කියලා. ඒක තීරණය කරන්නේ ඔයා යන රට අනුව. ඔයා යන රට අනුව, ඔයා යන යුනිවර්සිටි අනුව, එක අනුව, ඔයා යන ජොබ් එක අනුව, ඔයා යන හේතුව මත ඔයා ඉගෙන ගන්න ඕන එක වෙනස් වෙයි. So don't worry about that. අපි basically ප්‍රධාන දේ ටික ඉගෙන ගත්තොත් ඔවා මුකුත් අවශ්‍ය නැහැ. If your English knowledge is good, you don't have to be worried about anything. සරලයි. හරි. ඊළඟ එක තමයි මේක. IELTS exam එක සර් මම fail වුණොත් මොකද කරන්නේ? දැන් මම මේ කරන විදිහට fail වෙන්නේ නැහැ. fail වුණත් ඕගලන්ට ඕන තරම් කාලයක් IELTS exam ගන්න පුළුවන්. 100ක් හරි. හැබැයි එහෙම වැඩක් නැහැ. අපි හිතමු අද fail වෙලා ඊළඟ සතියේ ලිව්වත් එහෙම වැඩක් නැහනේ. අර knowledge එකමනේ. ඒකයි මම කියන්නේ චුට්ට චුට්ට අපි knowledge එක වැඩි කරගත්තොත් තමයි ඕගලන්ට මේක වැදගත් වෙන්නේ. හරි. මේකේ modules 4ක් තියෙනවා. මම ඕගලන්ට කලින් කිව්වා listening, reading, writing and speaking කියලා. ඒක මම ඕගලන්ට නියමට අපේ ක්ලාස් එකේදී පැහැදිලි කරන්නම්. රිසල්ට් එක මතක තියාගන්න. මේකේ රිසල්ට් එක ඔයාලට හම්බ වෙන්නේ එක්සෑම් එක ලියලා දවස් 13කට පස්සේ. දවස් 13කට පස්සේ ඕගලන්ට එක්සෑම් එකේ රිසල්ට්ස් හම්බ වෙන්නේ. ඒ කියන්නේ තව අවුරුද්දකින් එතනුත් තව දවස් 13කට පස්සේ. ඒ කියන්නේ අපි හිතමු තව මාස 6කින් රට යන බලාපොරොත්තු වෙන එක ගමක් නැහැ. මේකට සහභාගී වෙන්න. මොකද එතකොට ඔයා කීප වාරක් මේක ඉගෙනගෙන තියෙන නිසා. මේක ඔයාට ඔන්ලයින් විදියට හම්බ වෙනවා. ඒත් එක්කම ඔයාට අවශ්‍ය විදියට කොපි එකක් ගන්න පුළුවන්. හැබැයි මේ මතක තියාගෙන මේ කොපි එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ළඟ තියාගන්න. hard copy එක. soft copy එක නෙමෙයි වැදගත් වෙන්නේ. hard copy එක නැති වුණොත් ආයෙත් ගන්නට හැකියාවක් නැහැ. IELTS ලියන්න. මේ ප්‍රශ්නයක් අහනවා IELTS ලියන්න પાස්පෝර්ට් එක ඕනේද කියලා. මේ ක්ලාස් එකට එන්න අංග මේ බදාදට එන්න પાස්පෝර්ට් එකක් ඕනේ නැහැ. අනේ බය නැතු එන්න. ඕගොල්ලන්ට ක්ලාස් එකට දාලා මේ බැංක් ස්ලිප් එක දාලා පන්තියට එන්න පුළුවන් බදාදට. තව මාස 6කින් අවුරුද්දකින් IELTS ලියනවනේ. අන්න ලියන දවසට ඔයා එතන ඇඩ්මිෂන් ෆෝම් එක ෆිල් කරද්දී ඔයාට කියනවා પાස්පෝර්ට් එක પાස්පෝර්ට් නම්බර් එක දාන්න කියලා. මොකද හේතුව IELTS ලියන එකම හේතුව රට යෑම. රට යන්න නැත්නම් IELTS අවශ්‍ය නැහැ. ඒ හින්දා પાස්පෝර්ට් එක අවශ්‍යයි. එක්සෑම් එක ලියද්දි තව මාස 6කින් හෝ අවුරුද්දකින්. ඒ හින්දා ඒක ගැන හිතන්න එපා. don't worry. හයි. එහෙනම් I'm very tired. මට ගොඩක් මහන්සි. but I think you got the basic idea about IELTS. IELTS ගැන basic idea එක හම්බුණා. and the other thing. මුල් දවස්වල මමත් ඉංග්‍රීසි වලින් නැතුව සිංහලෙන් කතා කරා. the reason is you may not understand everything I say in English. but
I will be used both Sinhalese and English. Sinhala English දෙකම use කරනවා හේතුව බය නැති කරන්න ඕගොල්ලන්ට English කියන දේ. අපි හිතමු දැන් ඔන්න ඔයා main ඔයා this is you. ඔයා රට යන්න අනේ මෙන්න ප්ලේන් එක යන්න ඔයා ප්‍රාර්ථනාවක් කරලා තියෙන්නේ. නියමයි මෙන්න ප්ලේන් එක යන්න ආසාව තියෙනවා. You are dreaming about this. මේක ගැන හීනය තියාගෙන ඉන්නව රට යන්න ඕනේ කියලා. හැබැයි තියෙන ගැටලුව තමයි ඔයා රට යන්න අවශ්‍යයි වුණාට ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක තියෙන්නේ අඩු මට්ටමක. ඉංග්‍රීසි නොලෙජ් එක අඩු මට්ටමක තියෙනවා නම් ඔයාට මේ අර කිව්ව රටකට යන්න බෑ. හේතුව තමයි ඔයා IELTS කියන එක කරන්නට ඕනේ නිසා. ඒ හේතුවෙන් කෙලින්ම අපි IELTS ක්ලාස් එකට ජොයින් වුණොත් ඔයාට එකපාර බය වෙන්න පුළුවන්. ඒ හින්දා ඉංග්‍රීසි නොලෙජ් එක අඩු අයට ෆ්‍රී නොමිලේම මම IELTS ක්ලාස් එකට ඕගොල්ලෝ සහභාගී වුණාම නොමිලේම මගේ normal ක්ලාස් එකටත් මම සහභාගී වෙන්න දෙනවා. හේතුව තමයි normal ක්ලාස් එකෙන් ඕගලන්ට ගන්න පුළුවන් ඉංග්‍රීසි වල basic knowledge එක. When you have the basic knowledge you get from the normal class, it will help you to improve your knowledge when you are learning IELTS. ඒක හොඳටම මතක තියාගන්න. හරි. මේ exam එකට fees කොහමද කියලා නම් මේ exams තව මාස 6කින් අවුරුද්දකින් ඒක depend වෙනවා. සමහර ලාවට රටින් රටට ඔය විනිමය අනුපාතය අනුව අපේ ඩොලර් රේට් එක අනුව සාමාන්‍යයෙන් 30ක් 40ක් වගේ යනවා ඔය IELTS exam එකට. ඒගොල්ලෝ ඔයක ඔයා වීසා එකත් එක්ක ඔයාගේ වීසා ඔෆිස් එකෙන් ඒක කරන දෙයක්, හෑන්ඩල් කරන දෙයක්. ඒක හිතන්න එපා. බේසික්ම දේ මම මෙතන කියන්න හදන්නේ රට යන්න කලින් ගොඩක් අය හිතනවා પાස්පෝර්ට් එක විතරයි ඕනි කියලා. හැබැයි මං අර කිව්ව රටකට යන්න ඕන නම් ඔයා පිට රටක හිටියත් කමන්නේ. ඔයා පිට රටක ඉන්නවා කියන්නේ ඔයාට අර වගේ රටකට යන්න ඕන නම් this is a must. ඒකයි මම පැහැදිලිව කිව්වේ. රෂ්‍යකේ හිර වෙලා කලබලෙන් මාසෙන් සතියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නට යන්න එපා. අමාරු වෙනවා, අසරණ වෙනවා. ඒ හිඳයි මම දානි. ඒ හිඳා වෙන්ස්ඩේ අපි ක්ලාස් එක ආරම්භ කරනවා. වෙන්ස්ඩේ 8 pm විශේෂම දේ තමයි සර් මට බදාදාට පන්තියට එන්න වෙන්නේ නැහැ සර් මට වැඩක් තියෙනවා. කිසි කමක් නැහැ. ඕගොල්ලන්ට හැම පන්තියක්ම වීඩියෝ එක ලැබෙනවා. ඒ සම්පූර්ණ වීඩියෝ එකම. ඕගොල්ලන්ට කිසිම පාඩමක් මිස් වෙන්නේ නැහැ. මේක විතර නෙමෙයි මගේ normal class එකෙත් එහෙමයි. ඕක මගේ normal class එකෙත් කිසිම පාඩමක් මම මිස් වෙන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේකට සහභාගී වෙන්න බැරි වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඊළඟ දවසේ මගේ වීඩියෝ එක ඉල්ල ගන්නට හැකියාව තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඕන තරම් කාලයක් ඒක බලන්නට පුළුවන්. ඊළඟ දේ තමයි මේක අපි රිපීට් කරනවානේ. මේ ලෙසන් එක ආයෙත් තව මාසෙකම හරියට රිපීට් වෙයි වට. අන්න එතකොට මේක කොහොමවත් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි රිපීට් වෙනවා කියන්නේ එකම දේ මං නැවත කියවනවා නෙමෙයි. ආයෙත් අවශ්‍ය දේවල් මේකට ඇඩ් කර කර ඕගලන්ට ලේසි කරලා කරන්න. එතකොට වෙන්ස්ඩේ තියෙන්නේ 8 pm මෙන්න නම්බර් එක ඕගොල්ලෝ WhatsApp message එකක් දාන්න IELTS කියලා. එතකොට තමයි සහභාගී වෙන්න පුළුවන්. So I will stop for today. දැනට මං සමු ගන්නවා. සම්පූර්ණ පාඩම පළවෙනි පාඩම අනිත් නොමිලේම අනිත් අය සල්ලි කියලා ඉගෙන ගන්න ඕනේ පාඩම මම අද නොමිලේම ඔයගලන්ට කරා ඉන්ට්‍රොඩක්ෂන් එක IELTS වලට then I hope it's clear so you can join the class from Wednesday onwards send a WhatsApp message to this number send a WhatsApp message with the word IELTS IELTS කියන නමත් එක්ක එවන්න I will stop the class today good night all of you take care and be safe